රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිදී අතනඟුවටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා. ඩෙලි නිවුස් පුවත්පත මේ බව වාර්තා කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා උපුටා දක්වමින්. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා ප්‍රකාශ කර ඇත්තේ උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා බලධාරීන් බාහිරට ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ මේ වන විට ඩුබායි බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. ඩුබායි බලධාරීන් විසින් ඊයේ උදෑසන උදයංග වීරතුංග මහතා අත්අඩංගුවටගෙන ඇති බවද රවි වෛද්‍යාලංකාර මහතා වැඩිදුරටත් අනාවරණ කර තිබෙනවා. මීට පෙර අවස්ථාවකදීද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙනීම සඳහා ඩුබායි වෙත ගිය අවස්ථාවේදී එය ව්‍යර්ථ වුණා. උදයංග වීරතුංග මිග් ගණදෙනුව සම්බන්ධයෙන් විභාග වන නඩුවේ සැකකරුවෙක් වන අතර ඔහු ඊට අදාළව අධිකරණයේ පෙනී සිටියේ නැහැ. මේ හේතුව මත අධිකරණය ඔහුට වරින් තුනෙකුත් කළා. උදයංග වීරතුංග මහතා ඩුබායිදී අත්අඩංගුවටගෙන ඇද්දැයි විමසීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාකින් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව තහවුරු කිරීමක් කළ නොහැකි බවයි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුවත් කර නොතිබීම ඊට හේතුව බව ඔහු ප්‍රකාශ කළා. ඉන් අනතුරුව පොලිස්පති පූජි ජයසුන්දර මහතාකින් අප මේ පිළිබඳව විමසුවා. ඔහු ප්‍රකාශ කළේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි. අපි උදේ ප්‍රවෘත්තිවලින් දැක්කා උදයංග වීරතුංග අත්අඩංගුවටගෙන ඇති බව FCID එකේ නැත්තම් මූල්‍ය අපරාධ කොට්ටාසයේ ප්‍රධානියා ප්‍රකාශ කරනවා. එතකොට ඔහු අත්අඩංගුවට ගත්තා. අපි ඔහුව නැවත ලංකාවට ගෙනෙන්න උත්සාහ කරනවා කියන ප්‍රවෘත්ති අපි දැක්කා. හැබැයි මේක වෙනස් වෙලා හවස වෙනකොට අපි දකිනවා නැවත පොලිසියෙන් කියනවා එහෙම කිදයක් වුණාද දන්නේ නැහැ. තාම අපිට විශ්වාසයක් නැහැ. එහෙම අත්අඩංගුවට ගත්ත බවට තොරතුරු නැහැ කියන එක. ඉතින් මේවා හතර බීරි කතා. මේ අත්අඩංගුවට ගැනීමට අසමත් වීම එකනේ. මේ අසමත් වීමක්ද එහෙමත් නැත්නම් හිතාමතාම් යම්යම් එකඟතාවයන් නිසා මේ මග හරිනවාද කියන සැකයක් මතු වෙනවා. එනිසා අපි රජයෙන් දම වගකීමෙන් ඉල්ලා සිටිනවා. මේ උදේට එකයි හවසට එකයි රැට එකයි කිය කිය මේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම කල් මරමින් නොසිට වහාම ඔහු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව තිබෙන්නා වූ චෝදනා විභාග කොට ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කිරීම අපි වගකීමෙන් ඉල්ලා සිටිනවා.